මේ වැදගත් පාඩම් බලන්න දැන්මුන් YouTubeු නාලිකව සස්ටයික් කරන්න. අලු තෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසලDP ආයගුවන් දරුවනේ අපි අද කතා කරන්නේ සම්භාවිතාව ගැන එතවට සම්භාවිතාව යටත අපි පරිච්චේද කීපking සම්භාවිතාව ගන්නේ කරන්න අවශ කරන මූලික වට්ටපිටාව හදාගත්තා. හැබැයි ඇත්තරම අපි සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා නිර්වච්චනයක් විදිහෙන තාම කතා කරලා නෑ. එහෙම නං අපි මුලින්ම කතා කරන්න බලාපොත්තු වෙනවා මේ සම්භාවිතාවයට ප්‍රවේශයක් ගන්න පුළුවන් පිවිසුම් කිහිපයක් තියෙනවා. සම්භාවිතා පිවිසුම් හතරක් අපි කතා කරනවා. ආචීන්න කල්පික පිවිසුම එකටපි ෙන පෞරානිික අරත දැක්වීම කියලත් කියනවා. ට පස්ස දෙවනයටට අපි කතා කරනවා සාපේක්ෂ සංඛ්‍යාධ පිවිසුම. ඉළඟට පුද්්‍යල නිශ්්‍රිත හෙමනැත්තම් පුද්්‍යල බද්ධ සම්භාවිතා පිවිසුම, ප්‍ර්‍යක්ෂමය පිවිසුම. හෙමනැත්තං ගනිතමය පිවිසුම කියලා පිවිසුම් අප ප්‍රවේශ හතරක් ඔස්සේ කතා කරනවා සම්භාවිතාව කියන එක. ඒ අයටති පලවෙෙනක විදිහට අප අද කත්තා කරනවා. සම්භාවිතා ප්‍රවේශයක් ලෙස ආචීර්ණ කල්පික පිවිසුම. අපි බලමු, මේ විදියට කාසියක් උඩ විසිකරොත් කාසියක් උඩවිසි කර සමබර කාසියක් නං එකට වෙන්න පුළුවන් විය හැකි ප්‍රතිඵල දෙකක් තියෙනවා විය හැකි ප්‍රතිඵල දෙකමොනොවද කියලා කිවෝල් එකක් සිරස වැටෙන්න්න පුළුවන් එහෙම නැත්තංගේ වැටෙන්න්න පුළුවන් ලස වැටීම අපි එච් විදිහයට හැඳනුව අගේ වැටීම ට විදිහට හැඳන්නුව අපි දන්නව කාසිය තියෙන දෙපැත්තයි නිසා එච් වැටන්න පුළුවන් හැකියාව සහ තී වැටෙන්න පුළුවන් හැකියාව වීමේ හැකියාව සමාන මට්ටමක තියෙනෝ කොයි වගේ කාසියක් ව නොද්ද සමබර කාසියක් වුණොත් සමබර නැත්තම් මේ කියන කතා වෙනස් වෙන්න පුළුවන් එක පැත්තක් වැඩි පුර බරයිනම් එතකොට බර වැඩි පැත්වේ අට යද්දී අනිත් පැත්ත තමයි නිත්තරම එන්නේ. එහෙම නැතිව සමබර කාසියක් ගැන කතා කරනවනම් මේ කාසිය සමභරතාව නිසාම එච් ලැබීමේ සම්භාවිතාවයිටී ලැබීමේ සම්භාවිතාවයි සමානතත්ත්වයක් තියෙනවා. අපි බලමුයිට පස්සේ භව සිද්ධියක් කියන්නේ මොකක්ද කියල කතා කළොත් ඒක අපි දැඟර කතා කරපු පරීක්ෂණය. ඒක සසම්භාාවී පරීක්ෂණයක් නම් ඒකෙ සිරස කාසියක් උඩවිසි කරහම එක සමබර කාසියක් උඩවිසිකරපු හාම සිලස වැටීම සහ අගය වැටීම කියන සිද්ධීන් දෙකක් වෙන්න පුළුවන් ඒ සිද්ධීන් දෙක වීමේ හැකියාව ගැන කතාකරොත් සිරෙස වැටෙන තියෙන හැකියාවම තමයි යගේ වැටෙන්නක් තියෙන්නේ. එහෙමනම් මේ සමාන හැකියාවක් සහිත සිද්ධි ගෙන දෙන ස්වරූපයේ පරීක්ෂණයක් තියෙනවනම් අපි ඒවයේද තමා හඳුරගන්න පුළුවන් වෙන්න මේ සමභෞ්‍ය සිද්ධි. සම භෞ්‍යයි. සමවීමේ හැකිය භෞ්‍යයි කියන වෙන්න පුළුවන් හැකියාව. සම භෞ්‍ය සිද්ධි. අපේ පිවිසුබට ඉතා වැදගත් වචනයක් තමයි සමභව්‍ය සිද්ධි කියන්නේ අපි බලමු සමභව සිද්ධියක් කියන මොකක්ද නියදි අවකාශය මත අර්ථදක්වන ලද සෑම නියදි ලක්ෂයක්ම ලැබීමට සමාන ඉඩක් පවතින්නේ නම් සමාන ඉඩක් පවතින්නේ නම් ඒවා සම්ම භෞ්්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. එතකොට අපි කතා කර කර හිටිය සිද්ධිය නම් කාසියක් උඩ විසි කරා වඩ පුළුවන් නියදි ලක්ෂ තිබුණේ සිරස වැටෙන්න්න පුළුවන් එහෙමනැත්තැන් අගේ වැටන්න පුළුවන්. ඒ කියන එක් එෙක් නියදි ලක්ෂය වෙන්න පුළුවන් හැකියාවන් ගෙන කතාකර. සමාන හැකි අවක් තමයිඒ දෙන්නටම තිබුණේ. එහම නං අපි ඒක කියනවා ඒ තුළින් කටගන්නව සමභාවය සිද්ධියක් අපි උදාහරණ විදිහන මෙතෙන දක්වල තියෙනවා සමබර කාසියක් උඩ විසිකිරීමේ සසම්භාවී පරීක්ෂණය. ඊට පස්සේ එකේ සිට හයතෙක් අංක යෙදූ සාධාරණ දාදු කැටයක් එතොටේ සාධාරණයි කියන එකේ අදහස සම ස්. හැම පැත්තකම සමාන බරක් ගෙන දෙන්න ඕන එහෙම නැත්තන්ම් දදු කටේ වෙනස් බරවා සහිතව හදලා තිබුණොත් එක පැත්තක් වෙනස්නම් ගණකම වැඩීනම් එයා පල්ලෙ හාට යනවනං නිතරම එන්නන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන අගය. එහෙම නොවෙන විදිහට සාධාරනෝ මේ දාදුකැටේ හදලා තියෙනවා නම් පැතිහයේ අංකාහයලියලා තියෙනවනම් මේ එක වැටෙන්න තියෙන හැකියාවම තමයි හය වැටෙන්න්නක් තියන්නේ දෙක වැටෙන්න්නක් තියෙනෝයාදී අපිට එතකොට දු කටේ පැති හයක් තිබුණ එකේ ඉඳලා හයතේ මේ ඕනෑමාගයක් ලැබෙන්න තියෙන්නේ සමාන හැකියාවක්. එහෙම නැත්තන් සමාන සම්භාවිතාවක්. එහෙමනම් ඒවට කියනුව සම්මභෞ්‍ය සිද්ධි. තව එකක් අපි මෙතැන දක්වල තියෙනවා එකම වර්ගයේ එකම තරමේ, බාන්්ඩ දහයක් අතරින් එක් බාණ්ඩයක් තෝරාගැනීමේ සසම්භාාවී පරීක්ෂණය. එතකොට එකක්නෙකට වෙනස් නං අල්ලල බලපුහන් වෙනස්සෙනස්වරූප පේෙනවනන් නෙමයි මේ කතා කරන්නේ එක්කම විද්දිහයි එකම තරමයි. එතකොට ඒටික ඔක්කොම එකම තැනක තිබ්බාම එයින් ඕන එකක් ගනිද්දි. ඒ ගන්න තියෙන්නේ එකක් ගන්න පුළුවන් හැකියාව ගැන කතාකරොත් ඔක්කොම දහයක් තියෙනවනම් පලවෙනි ඒකකේ ලැබෙන්න්නත් තියෙනෙ දදායන්න එකක හැකියාවක්. එකකේ ැබෙන්න්න තියෙන්නේෙ දහයෙන් එක හැකියාවක් ආදී වශයෙන් එක දහයටම තියෙන්නේ සමාන හැකියාවක් දහයෙන් එක බැගින්. එතකොට මේ මෙතන්දි අපි කාසියක්කුට විසිකිරීමේ සම්භාවි පරීක්ෂණය කතාකරොත් ඒකෙ තිබුණේ විය හැකි අවස්ථා දෙකයි. සිරස වැටීම සහාගය වැටීම. එතකොට සිරස වැටන තියෙන සීයට පණහා කෙහෙමනැත්තන් දෙකෙ එක සම්භාවිතාවක් සහ අගයි වැටන්න තියන්නේ දෙකෙන් එක සම්භාවිතාවක්. එතකොට මේ සමභෞ්‍යයි කියන එක අදහස දෙකෙන්නේ එකක් වෙන්න ෝන කියන එක නෙමෙයි කිසියම්ම සිද්ධි සංක්‍යාවක් තියෙන්න්න පුළුවන්. එතකොටේඒ තියෙන හැම සිද්ධියකදීම එතානි නියදි ලක්‍ෂයක් එන්න පුළුවක් හැකියාව ගැන කතාකර ඒ හැම කෙනෙකුටම සමාන සම්භාවිතාවක් සහිත වඩෝනි දැ මේක සිරස වැටන්න තියෙන හැකියාව දෙකෙන් එකයි. හැබැයි මෙතන මේ බාණ්ඩ වර්ග දහයක් බාණ්ඩ දහයක් තිබිච්ච තැනකින් එකක් ගන්න එද්දි. ඒ එක්කෙරෙක් වඩ තිබිච්ච හැකියාව දහයෙන් එකයි. එතකොට වරද්ද ගන්න එපා සමභාව සිද්ධිය ව හම දෙකන්න එකයි දෙන්න එකයි වෙන්ඩෝනි කියලෙක් නෙමෙයි. හැබයි එකක් මාගයක් ගණ්ඩෝන එකම සම්භාවිතාගයක්. තමයි ගණ්ඩෝනේ මෙතන එක් දෙක තුනාදී වශෙන් දාදු කැටේ තියද එක වැටෙන්න තිබ්බෙත් හය එක හැකියාවක් දෙක වැටන තිබ්බෙත් හයන එක හැකියාවක් හය වැටන තිබ්බෙත් හයන්නේ එක හැකියාව එහෙම නං මේ විදින හයෙන් එකයි කියලා සමාන සම්භාවිතාවක් සහිත වෙච්ච නිසා තමයි මේ කියන එක දෙවනි අවස්ථාව සමභාවය සිද්ධි කියලා අපි කතා කරෙක් මෙත නහෙමනම් කපෑ කල තියෙනවා මේ කියන ආචීන්න කල්පික ප්‍රවේශය කියන මොකක්ද කියලා නිර්වචනයක් විදිහට දැක්වෝත්. සමභව්‍ය ප්‍රතිඵලවලින් සමන්විත නියදි අවකාශයක් මත අරථ දක්වට ලද. කිසියම් සිද්ධියකට පක්ෂව ලැබී හැකි ප්‍රතිඵල ගණන නියදි අවකාශයේ මුල්ලු ප්‍රතිඵල ගණනට දක්වන අනුපාතය, ආචීන්න කල්පික පිවිසුමේදී සම්භාවිතාව ලෙස අර්ථදක්වනු ලැබේ එහමනං ඔන්න අර්ථ දැක්වීමක් විදිහට ලියනුකොට මෙතන්දි අපි විශේෂ වචන තියෙනවා අපෙන් අහනවා. ආචීන්න කල්පික පිවිසුම අර්ථදක්වන්න මොකද ආචීන කල්පිත ප්‍රවේශයේ කියන්නේ. කියල කියපු හාම විභාගය තුළ අපි ලියන පිළිතුරේ අන්තර්ගත වඩෝනිම වච්චන තියෙනවා. ඒ ආචීන්න කල්පික ප්‍රවේශයක් නං, සම භාවය ප්‍රතිඵලවලින් සමන්විත වෙන්න මඕනේ සමභාවය ප්‍රතිඵලවලින් සමන්විත නියදි අවකාශයක් තියෙන් ඩෝඩි. එහෙමනම් ඒ වගේ අවස්ථාවකද කිසියම් සිද්ධියකට පක්ෂපාත පක්ෂපාතව ලැබෙන ප්‍රතිඵල ගණන නියදි අවකාශයේ ප්‍රතිඵල ගණනින් බෙදාන්නා යෝනේ නියදි අවකාශයේ මුළු ප්‍රතිඵල ගණන ප්‍රතිඵල ගණනට දක්වන අනුපාතය සමයි අපි කියන්නේ ආචීර්ණ කල්පික පිවිසුමහෙම නැත්ත අප අරතාව වච්චනයක් කියනවා පෞරානිි කාරත දැක්වීම ොට මේ ඇදදි විශේෂවචනය සමයි සමභාව්‍ය ප්‍රතිඵල ගෙන දෙන නියද අවකාශයක් තියෙන් ඕනේ. ඒ මත සිද්ධියට පක්ෂපාත අව්‍යාවගාන බෙදන්න ඕනේ නියදි අවකාශයේ මුළු අවයාව ගණනි. එතකොට මෙතෙන්ද පරීක්ෂණයක් කරන්න මවශ්‍ය නැහැ අපිට සම්භාවිතාගයක් පවරන්න. තොට අපි කතා කරන ප සමහර ප්‍රවේශවලද, පරීක්ෂණි කරන්ඩම ඕනේ ඒක වෙයිවේ හැකියාව ගැන කතා කරන්නනම් වීමේ හැකියාවට අගයක් පවරන්ඩනං මේ ප්‍රමාණාත්මකව වීමේ හැකියාව අපි කිව්වොත් නමයි සම්භාවිතාව වෙන්නේ. ඒකට සමහර වෙලාවකද පරීක්ෂණි කරන්ඩෝනි. හැබැයි මේ කතා කරන අවස්ථාව වෙන්න කොට ඒ කියන්නේ පෞරාණිකාර්ත දැක්වීම හෙමනැත්තං. ආචීර්ණ කල්පික පිවිසුම තුළ පරීක්ෂණි කරන්නම අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහර ගත්තොත් ධදු කැටයක් උඩ විසි කරපු හාම අංක දෙක්ක ලැබීමේ සම්භාවිතාව ගැන කතා කරනවා නම් ඒ අංක දෙක වැටීමේ සම්භාවිතාව අපි ඒ කියල නම් කළොත් ඒ කිය නම් කළොත් P හෙමනැත්තං ඒ සිද්ධිය සිද්දුවීමේ සම්භාවිතාව, දෙක්ක කියන සිද්ධියට පක්ෂපාතව තියෙන්නේ. එක අවස්සාාවක් විතරයි. දාදු කැටේ එකේ ඉඳලා හයතේකංක තියනවා දෙක්ක කියලා තියෙන්නේ එක අවස්ථාවක විතරයි. ඒක බෙදන්න පුළුවන් නියදි අවකාශයේ මුළු අවය අව ගන දාදු කැටයක් උඩ විසි කරානං වෙන්න පුළුවන් අවස්සා නියදි අවකාශය හයයි නිසා. අපිට මේ දෙක වැටීමේ සිද්ධියට අදාළ සම්භාවිතාව හයෙන් එකයි කියලා ලියන්න පුළුවක්. එතු ගොඩ අපි මෙතන දු කැටයක් පෙරළුවේ නැහැනි රීක්ෂණයක් කරලා බැලුව නෑ පඒ සමානයි හයෙන් එකයි කියද්දි මෙතන අපි දැන් පරීක්ෂණයක් කළේ නෑ. අපි ගත්තුත් බ කියල සිද්ධිය කියල සිද්ධිය ඔත්තේ සංක්‍යාවක් වැටීම. ංකයාවක් වැැටීම දාදු කටයක් උඩ විසි කර හම ඔත්තේ සංක්‍යාවක් වැටීම කියන සිද්ධිය B නම් nah. B සිද්ධිය සිදදුවීම සිද්ධිය සිදුවීම සම්භාවිතාව හෙමනැත්තම් PB කියනවාපි මේ සිද්ධියට පක්ෂපාතාවේයව ගණන මේ සිද්ධයට පක්ෂපාතාව යාව ගණන Bට පක්ෂපාතාවයාව ගණන B විදිහටත් මුළු නියද අවකාශය අපි නියදි අවකාශය සංකේතවත් කරන්නේ එස් කියලා නියදි අවකාශයේ මුළු අවයාවගණන එ එස් විදිහටත් දැකුව ොත්ත එ හෙම ඔත්තේ සංක්‍යයා තියනෙනවා ධදු කැටයක් උඩ විසි කර පු හම වෙන්න පුළුවන් නියදි අවකාශය එක දෙක තුනහතර පහ හය. ඒ අතරින් තියනවා ඔත් ඔත්තේ සංක්‍යයා විදිහට තියෙනවා පිට එක තුන පහ. මෙතන ඔක්කොම ගත්තොත් එහෙම අවය අව තියෙනවා තුනං නියදි අවකාශය ගත්තුත් එක දෙක තුළ හතර පහා හය එෙමනම් නියද අවකාශය සතුව අව අව ඔක්කොම තියෙනවා හයක් එහෙම නං අපිට කියන්න පුළුවන් PB සිදදුවීම PB කියල කියනෙ Bී සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව අකුරුවලින් කිවුවොත් බී සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව සංකේතවත් කරොත් Pබහි අගය අපිට කියන්න පුළුවන් මේ විදිහයට දක්වන්න පුළුවන්. එතකොට මේ ලියද්දී අපි පරීක්ෂණයක් මෙතන කරන්නේ නෑ පරීක්ෂණය කරන්නේ නැතුවම මේ කියන සිද්ධියයට පක්ෂපාත අ්‍යාවගන්න මොනවාද කියලා බලනවා මුළලු අව්‍යවගාන වෙච නියද අවකාශයේ අයව ගණනින් බෙදනවාුව තොට මේක පරීක්ෂණය කරන්නේ නැතුවම සම්භාවිතාගයක් පවරන්න පුළුවන් විදිහ සම්භාවිතා ප්‍රවේශයක් තමයි ආචීත්න කල්පික පිවිසුම කියලා කියන්නේ. තැන දක්වල තියෙන අපි කතා කරපු ටික ඒ අනු ස්නම් නියදියාව කාශය මත අර්ථ දක්වන ලද සිද්ධියක් වන විට, ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව, A සිදුවීම සම්භාවිතාව සම්භාවිතාවක් න අපි සංකේතවත් කරන ප කියලා P වරහන්න තුි සිද්ිය ලියලතියනවා. එතකොට එකක ඒ සිද්ධිය සිද්දුවීමේ සම්බාවිතාව. ඒ සිද්ධිය සිදුවීමේ සම්බාවිතාව කොහොමද හොයන්නේ. A. A avayavganana. Avayavganana diye, Niyadi avakashya. Niyadi avakashya NA ඒ සිද්ධියට පක්ෂපාතා අව්‍යාව ගණන අවය අාව ගන්නන තමයි සිම්පල එවලින් සංකේතවත් කරලා තියෙන්නේ. ඒ සිද්ධියට පක්ෂපාතා අභ්‍යාව ගණන NA බෙදනවා එස් කියලා අපි සංකේතවත් කරනවා කිව්බේ නියද අවකාශය. නියදි අවකාශය සතුව තියන අවයාව ගන්නින් බෙද් පුහාම? ඒ කියන සිද්ධිය සිද්ධුවීමේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. හෙමනම්PAඒ සමානයි Nඒ බෙදීම Ns මගින් ලබාගත හැකිය. එමනම් මෙතැන පුංචි අභ්‍යසයක් කතා කැල තියෙනව අපි එකේ සිට හයතෙක් අංකයේදූ සාධාරණ ධදු කැටයක් උඩවි සිකිරීමේ. සසම්භාවී පරීක්ෂණයට අදාළවයි මේ කතා කරන්නේ පළවෙනි කොඩසේ යටතේ කතා කැල තිනව ඉරට්ටේ සංක්‍යාවක් ලැබීමේ සිද්ධිය ඒද පොත්තේ සංක්‍යාවක් ලැබීමේ සිද්ධිය බීද කියල හඳුනලා තියෙනවා. එක සිට හයතෙක් අංකයේද දාදු කැටයක් නම්. අපි නියද අවකාශ ලියන්න පුළුවන්. එක දෙක තුන. හර පහය එකේ සිට හයතෙක් අංක ලියල තියෙනවා නම් ඒ හැර වෙන එකක් එන්න බැහැ ඒවනම් පැතිහයට අදාළව විය හැකි අවස්සා මුලු අවස්ථාටි අපි ලියල තියෙනවා මේ තියෙන අපේ නියදි අවකාශය. මේ තුළ අර්ථදක්වල තියනවලු ඒ කියල සිද්ධියයක් ඒ සිද්ධිය කියනෙ මොකක්ද ඉරට්ටේ සංක්‍යාවක් ලැබීම. ඉරට්ටේ සංක්‍යාවල්ට පක්ෂපාතවය අවමන් මෙතැන ලකුණු කර හතර හය එමම් මේවා මේටික ඔක්කොම ඒ සිද්ධියට පක්ෂපාත අභයාව. ඒමන අපිට පුළුවන් හිරට්ටේ ංක්‍යාවක් ලැබීම ඒ කියල කිව්ව හම Pඒ එම නත්තැ ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව ඒ සිද්ධිය සිද්දුවීමේ සම්බාවිතාව? ඒවෙදන්න ඕනේs වලි කියන්නේ නියදියාවකාශි මුලුවවයාව හයයි ඒයට පක්ෂපාතාවාව තිබුණත් තුුණක් එහෙමනම් හයෙන් තුුණයි සුළු කරලා දක්වන්නත් පුළුවන් අපිට දෙකෙන් එකයි කියලා මේ විදිහට ඉළඟට තියෙනවා ඔත්තේ සංක්‍යාවක් ලැබීම බී සිද්ධිය කියලා නම් කරලා තියෙනවා ඔත්තඒේ සංක්‍යා ඔත්තේ සංක්‍යාවකට පක්ෂපාත අව්‍යාව මෙතන තියෙනවා, එ තුන පහ කියනේවා, Bී සිද්ධට පක්ෂපාත අවයාව. ඒම නම් Bී සිද්ධයට පක්ෂපාත අව්‍යාවත් තියෙනවා තුනක් නියදි අවකාශය මුළු අවයව හයයි හෙමනිසා පිට කියන්න පුළුවන් PB. හෙමනැත්තම් බී සිද්ධිය සිද්දුවීමේ සම්භාවිතාව, බෙදීම NS විදිහට හයෙන්තුනයි සුළු කල්ල අපිට දක්වන්න පුළුවන් දෙකෙන් එකයි. මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට පෞරාණික අර්ථ දැක්වීම යටතේ කිසියම් සිද්ධියක සම්භාවිතාගයක් පවරන්න. පෞරාණි අර්ථ දැක්වීම යට තේ කතා කරන්න පුළුවන් තවත් අභ්‍යාෂයක් අපි මෙත නරන්තියෙනවා බෑගයක් තුළ, එකම වර්ගයේ එකම තරමේ බල්බ දොළහ අතරින් සදොස් බල්බ හතරක්ද නිදොස් බල්බටක්ද ඇතිවිට සසම්භාවීව තෝරා ගනු ලබන බල්බයක් සදොස් බල්පයක් වීමේ සම්භාවිතාව සොයන්න. එතුකොට මේ බෑගික ඇතුළේ බල්බ ඔක්කොම තිබිලා තියෙනවා දොළහ මෙත නොක්කොම තියෙනවා දොළහා මේ අතරින් සදොස් බල්බ හතරකුයි ස බල්බ හතරක් සහ ඉතිරිඒවා නිද්දොස් නිදොස් බල්බ අටකුයි ඔක්කොම ටික එකතු වුණහම බෑගෙක ඇතුළ තියෙනවා ඒක බල්බ දොළහක් අහන්නේ සද්දෝස් පාල්බයක් ලැබීමේ සිද්ධිය ඒ නම් සද්දොස් එකක් ලැබීම ඒ කියල නම් කළොන් සදොස් එකක් ලැබීම ඒ සිද්ධිය කියල නම්කරොත් සිද්ධියයට පක්ෂපාතා අව්‍යාවතියෙනවා හතරක් මුළු අව්‍යාව තිබුණ මේ බෑගගික තුළේ ඔක්කෝම අව්‍යාව තිබුණ දොළහ එහෙමන සිද්ධයට පක්ෂපාත අාව්‍යාව ගණන හත්තර බෙදනවා අපි මුලු අව්‍යවෙච්ච දොළහෙෙන් දොළහෙෙන් හතරයි කියලා අපිට ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව දක්වන්න පුළුවන් මේක සුළු කල දක්වද්දිී තුනෙන් එකයි කියලපිට කියන්න පුළුවන් අයටති තවත්පුංචි අභ්‍යාසික පියාරන් තියෙනවා බල්බ දොළහක තොගයක දෝෂ සහිත බලබ පහක් තිබේ එහමනම් ඉතුරු දහය දෝෂ රහිතේවා ඔක්කම පහළවක්ති බිලතියෙනවා අපිට කියනවා ප්‍රතිස්ථාපනය රහිතව ක දහයක නියදයක් ගන්නවාලු. කොයි විදිහටද. බල්බ දහයික නියදයක් ප්‍රතිස්ථාපනය රහිතව තෝරගන්න ඕනෙලු. එහෙමනම් ප්‍රතිස්ථාපනය රහිතව තෝර ගනිද්දි බල්බ දහයක් තෝරන්න අපිට ඒකක තිබුණ පහලවා. එතකොට මේ ඒකක පහළව අතරින් ඒකක දහයක් තෝරගන්න පුළුවන් විද්ධ ගණන තමයි අපේ නියදි අවකාශය වෙන්න පුළුවන් මුළු අවස්සා ගණන තමයි නියදි අවකාශය. එහෙමනං මේ ඒකක පහලව අත්තරින් ඒකක දහයක නියදියක් ඒක දෝෂ සහිතයිද රහිතයිද එව මුකුත් නෙමයි පහලවක් තියෙනවා මේ පහළවාතනින් ඒකක දහයක් තෝනන්න පුළුවන් බිධගරණ තමයි අපේ නියදි අවකාශය එහෙමන අපි නියදි අවකාශය හදාගන්න ඕනේ මේකට උදව් කරනවා එක වර්ගයක් අපි මීට කලින් කතා කරා මොකද සම්භාවිතාව ගණනය කිරීීම සඳහා අපිට වැදගත්වෙේ කියලා කිව්වා සංකරණසා සංයෝජන කියල කොටසක් අපි මීට කලින් පරිච්චේදයක් තුළ කතා කරා මොකද මේ වගේ අවස්ථාවල සම්භාවිතාව හොයාද්දී මේ පහළවක් අතරින් දහයක් තෝරාගත හැකි ආකාර ගණන ගැන කතා කරන්න එතුකොට පහළවක් තියෙනවනම් මේ පහළවෙන් පළවනිය තෝරගත්ත හම ඊළං ඒකගේ තෝරන්න දැන් පහළවක් නෑ තව තියෙන්ෙන දාහතරයි ඔයාදී වශයෙන් අපිට ප්‍රතිස්්ථාපනය රහිතව කියන්නේ එක මේකේ ආයෙන්න්න බැහැ පලවනකකේ තෝරගෙන එයා නැවත ඒ භාජනයට ඒ මල්ලට දාන්නේ නැතුව තමයි ඊළං ඒකගේ තෝරන්නේ එහෙමනං එයාම නැවතෙන්න්න බැහැ. ඔය විදිහට ඒකක දහයක් තෝරගන්න පුළුවන් එතකොට මේ පහළවතනින් දහයක් තෝරන්න පුළුවන් කිව්හම එක පාරට ළමයිට හිස්තෙන්නේ පහලවෙන් දහයක් අයිකරගත්ත හම ඉතුරුවන්න තව පහයින්නේ එතකොට ඒ පහෙන් තව දහයකක් හදන්න බෑන තවනියදයක් හදන්න බෑනි එහෙමනම් මේ පහළවෙන් දහයක් තෝරගන්න පුළුවන් ආකාරතියන් එකක්යි කියලා හිත්තෙන්නේ. ඇත්තටම හිතල බලන්න එක ආකාරයක් නෙමේ මෙතන අපි නම් කරලා තිබුණොත් එක දෙක තුන හතර කියලා මේ පහලව නම් කරලා තිබුණොත් එකේ ඉදල දහඇතෙක් ටික ගන්නකොට එක්ක නියදිය. හිතන්නකු අපි එකේ ඉදලා නමේ වෙනකං අර පරණ ගොඩේම තිබිච්චේවත් ග අරගෙන, දහවෙනිය නැත්තුව එකකොලොසනිය ඇතුළත් කරොත්. එතෝට එක දෙක තුන හතර පහ හය හත අට නමය එලහා කිය එතරන තියෙනවා ඒකක දහයිකින් සමානීත නියදයක්. එතකොට එකේ ඉදල දහඇතෙක් නියදිය කියන්නේ එකේ ඉදල නමය සහ එකොලොසනිය ඇතුළත් උන්හම කියලා කියන්නේ නියදි දෙකක්. එහෙම නම් මෙන්න මේ විදිහට එකනෙකට වෙනස් එකක් ඒකකයක් හරි වෙනස් නං. වෙන නී ඇදියක් එහෙමනක් මේ පහළවෙන් දහය ැගින් හදන්න පුළුවන් නිය ඇදි ඔක්කොම කියන ටික එකයි හෙමනේ කොච්චරද්ද කියලා අපිට හදාගන්න පුළුවන් වෙනවා කොච්චරද්ද කියලා අපිට හදාගන්න පුොළුවන් වෙනවා සංයෝජන හරහා අපි මෙතන හදලා පෙන්නම ක්කොම තිබුණ එකක පහළවක් ඒ අතරින් අපි ඒ ද ඒක දහයකින් සමාන්විත නියඇදි තමයි හදන්නේ. එතකොට අපි සාම්පල එකක් ගන්නකොට ඒකේ ඒකක දහයක් තියෙනවනම් එකේ ඉඳල දහඇතේ ඉලක්කන් තියෙන වෙලාවකදී. මුලින්ම වඩ තේරුණේ දෙක ඉළඟට තේරුණේ එක ඊට පස්සෙ තුන්න හතර පහ අදිවශෙන් කෝහොම හරි ඒ දැන් අපි තෝරගත්ත නියදේ එකේ ඉදල දහයතෙක් කියනෙ බාන්ඩ ටිකනං ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ එක මුලිින් එඩද නමේ මුලිින් එඩද ප්‍රශ්නයන්න එකේ ඉඳලා දහඇතක් ඒක ටිකනං අඩංග වෙලා තියන්නේ එක තැන්මාර වෙලා මුලිාව කෞද්ද අගිංාව කෞදනෙ මේක ඇතුළේ සමාන්විත වෙලා තියෙන්නේ අර එක සිට දහඇතෙක් කියන්න නිරීක්ෂණයන් එහෙමනැත්තන් ඒ බල්බ ටිකනං ඒ තැම්මාරුරාට අපිට ප්‍රශ්නයක් නැති නිසා. අපි ගන්නේ. ස එම සංයෝජන යටතේ අපි හදාගන්න පුළුවන් වෙනවා මේ අපි හදන්න නියදී අවකාශය. ඒකක පහළවකින් ඒකක දහයක් තෝරාගත හැකි මුළු ආකාර ගණන තමයි මේ දක්වන්නේ එහම සංයෝජන සුළු කරනකොට සූත්‍රය අපි දන්නවා ක්‍රමාරෝපිත N බෙදීම එරි R ක්‍රමාරෝපිතය වැඩිකිරීම ආ ක්‍රමාරෝපිතය. එන් කියල කියන්නේ මේ ඔක්කොම ඒකක තිබුණ පහළවක් පහලව අත්තරින් තමයි දහයක් තෝරන්න එහෙනම් පහළව අප එන් වෙනවා පහළවේ ක්‍රමාරෝපිතය බෙදීම පහලව රිීන වරකට ගන්නේ දහය බැගින් දහය බැගින් වෙච්ච නනියද නිසා සිම්පලාර් දහයයි දහයි ක්‍රමාරෝපිතය වැඩිකිරීම ආර කියන්නේ නැවතත් දහයි ක්‍රමාරෝපිතය අපි සුළුකරව පහළවේ ක්‍රමාරෝපිතය බෙදීම පහළවෙන් දහයක් අඩුකරපු හාම පහයි පහේ ක්‍රමාරෝපිතය වැඩි දහයි ක්‍රමාරෝපිතය කරම ්‍රමාරෝපිතයේ තේරුමත් අපි මිට කලින් පරිචක්්ෂේදයක කතා කරලා තිබුණ ක්‍රමාරෝපිත අංකනය අදදේ. මේක තේරුම පහලවේ ක්‍රමාරෝපිතය කියන්නේ පහළවේ ඉඳලා එ තෙක් ධන නිකිලයන් හි ගුණිතය පහලව දාහතර දහතුන ආදී වශයෙන් එක තෙක් නිරීක්ෂණටි කොක්කොම නිකිලටික ලියලා ඒටික එකට ගුණ කරහම තමයි අපිට පහලේ ක්‍රමාරෝපිතය ලැබේන්නේ. එහමනම් මේ දහයි ක්‍රමාරෝපිතය කියන එක තේරුම දහය නම්මය අට හත අධීවශයෙන් එක්තෙක් අගයත්. එහමනම් මෙතන බෙද් මේ පහළවේ ක්‍රමානෝපිතේ දහයි ක්‍රමානෝපිතයෙන් බෙදන වෙලාවෙදී අපිට පුළුවන් වෙනවා පහලව වැඩි කිරීම දහතර වැඩිකිරීම කියල දහයතෙක් ගුණිතයන් ලියනවා දහයෙන් පස්සය අපි ලියන්නෑ මොකද හයි ක්‍රමාරෝපිතය කියන්නේ දහයිඉඳලා එකක් දෙේත් පල්ලෙ හාට පල්ෙ හාට එන අග්‍යන්ටිකලීලා ගුණ කරනවා. මෙතැනත් තියෙන ඒකමයි නිසා ඒටික පේලියම කපන්න පුළුවන් නිසා අපි මේ විදිහට සුළු කරනු. අහලව දාහතර දහතුන දොල්ලහා එකොලහා, දහාය කියල දැ තව ලියාගෙන අනුවන දහය නමයකී කිය ලියන් ඕෝනේ. එතවට මේ ඉරටයටත් දහය නමය අට කියලා ලියපු ටිකත්ක කපන්න පුලුවන් නිසා මං මෙතනින් අතර කරනවා දහය ක්‍රමාරෝපිතය කියලා. මෙදීම පහේ ක්‍රමාරෝපිතිමන් ලියනෝ පහ හතර තුන දෙක්ක එ, දහමාප දහයි ක්‍රමාරෝපිතය විදිහටම ලියනවා. ඇයි මේ දහයි ක්‍රමාරෝපිතයක්ත් එක මට සුළු කරගන්න පුළුවන් හින්දා. දහයි ක්‍රමාරෝපිතයක් නිකන් දහයක් එක්කීම කපන්න බෑ මේ දහයි ක්‍රමාරෝපිතය මේ පහත් එක කපල පස්සරක් මෙතන දෙකයිහෙම නෙමේ. දහයි ක්‍රමාරෝපිතය කියන්නේ ලොකුවට තියෙන ඉලක්කමක් දහාය නමය අට්ට හත කියල එක්කතෙක් හැම ඉලක්කමක්ම එකන එක ගුණකරකරා එන්න ටික. පිහමනම් මෙතන සුළු කරනකොට දහයි ක්‍රමාරෝපිතය දහයි ක්‍රමාරෝපිතයට කපන්න පුළුවන් තව පුළුවන් දේවල් බැලුවොත් පහළවත් එක්ක තුන්වරක් පහ පුළුවක් මෙතන හත්තයි මේ හත්තර තුනයි කොට අපිට හරයේ ඉලක්කං ඔක්කොම සුල් වෙලා තියෙන මේ වෙනකොට ලවේ පිළිතුර ලබා ගන්න පුළුවන් හත්ත වැඩිකිරීම දහතුන වැඩිකිරීම තුන වැඩිකිරීම එක් කොළහා ටකට නියදදි අවකාශය එම නැත්ත මේ පහලවෙන් දහයක් තෝරාගත හැකි මුලු ආකාර ගණන එනෝ තුන්දා ස්තුනක් එමනම් මේ අපේ පිළිතුර නෙමෙයි මේ තියෙන්නේ නියදි අවකාශය නියදි අවකාශය මෙතන හදල පෙන්නල තියනවා නියදි අවකාශය පවෙ දහයක් තෝරා ගතහැකි ආකාර ගරන මුළු ආකාර ගණන පහළවසි දහය මේ විදිහට සුළු කල්ල දක්වල තියෙනවා තුන්දා ස්තුනයි කියලා අපි ගත්තොත් අපේ ප්‍රශ්න තිබුණේ හරියටම දෝෂ බල්බ දෙකක් කට මෙතන දෝෂ බල්බ ඔක්කෝම තිබුණේ දෝෂ බල්බ පහයි මේ අතරින් දෙකක් ඒ අතරින් දෙකක් කිවහම මේ දෝෂ සහිත බල්බ පහෙන් දෙකක් තෝරගන්න වනං පහසී දෙක හැබැයි ඒක විතරක් නෙමෙයි ආකාරා ඔක්කොම ගත්තාහම අපට ැබෙන එකක දෙකක් විතරයිනෙ හැබැයි අපට මුලින් ගාන කීලති නවා බල්බ දහයක දහයක් වෙච්ච නියදයක් තමයි ගණ්ඩෝනේ එතකොඩ අපිට බල්බ දහයක්කිවූහම දෙකක් අරගෙන් නිකන් ඉන්න බෑනේ එහෙමනං මේකෙදී අපි දෝෂ බල්බ පහතරින් දෙකක් තෝරගන්නවා. තෝරගෙන තවත් බල්බ අපිට අවශ්‍යයි තවත්ඒව අටක් කොක්කොම දහයක් ඕනෙනෙ එහෙමනං මෙතන අටයි මේ අට තෝරගන්න ඉතුර වෙලා තියෙනවා දෝෂ රහිත බල්බ දහයා. මේ දහය අත්තරින් අටක් සහ පහක් තියෙන දෝෂ බල්බවලින් වශයෙන් තෝරත්තොත් මෙතන අපිට හම්බ වෙනවා දෝෂ බල්බ දෙකක්සාහිත ඒකක දහයිකින් සමන්විත නියදි කොච්චරක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මේ ගත්ත හැකි ආකාර ගණන නියදි අවකාශයේ මුළු ආකාර ගණනින් බෙද පුහාම අපිට ලැබෙනවා. යටම දෝෂ බල්බ දෙකක් සහිතව නියදිය තෝරාගත හැකි සම්භාවිතාව කොච්චරද්ද කියලා සම්භාවිතාවක් අහන්නේ ආකාරගණ නක් නෙමේ යහන්නේ සම්භාවිතාව. එහමන අපි මෙතනින් හදල පෙන්නුවත් දෝෂ බල්ප පහක් තිබුණා පහෙන් දෙකකුේ දෝෂ රහිත බල්බ දහයෙන් අටපුයි අපි ගන්න පහේ ක්‍රමාරෝපිතය බෙදීම පහෙන් දෙකක් එන්රින ආර් කියන්නේ තුනයි තුනේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම ආර් ක්‍රමාරෝපිතය දෙකයි වැඩිකිරීම එන් ක්‍රමාරෝපිතයෙන් කියන දහයයි දහයි ක්‍රමාරෝපිත අපි බෙදන්න ඕෝනේ ඇන්රින R. දහයරන අට්ට කියන්නේ දෙකේ ක්‍රමාරෝපිතේ වැඩිකිරීම R ප්‍රමාරෝපිත ආ කියන්නේ අට්ටයි. මේක පුළුවන් අපිට තව සුළු කරන්න පහසු වෙනකාල් ලියන්න මේ තුනේ ක්‍රමාරෝපිතයක කපන්න පුළුවන් නිසා මේ පහ හතර තුන දෙක කියලා එකත එක් මමම ලියන්න හැ ලියනවා. හා වැඩිකිරීම හත්තර වැඩිකිරීම තුනේ ක්‍රමාරෝපිතය බෙදනවා තුනේ ක්‍රමාරෝපිතය වැඩිකි වැඩිීම දහයි ක්‍රමාරෝපිත එලීනවා අටේ ක්‍රමාරෝපිතය එක් ක්‍රමාරෝපිත අංකනය කියන පරිච්ෂේදය තුළින් අපි කතා කරාමයක ටිකකායි මතකැත්තම් බලන්න පුළුවන් මේ ලොකු ඉලක්කමක් පොඩි ලක්කමකින් බෙදන්න තියෙනකොට මේ ලොකු කෙනා පුංචි අගේත් එක් අපි විහිදවල ලියනෝ. දහය නමය අට එනක ලියනෝ. අට්ටේ ක්‍රමාරෝපිතය ගාවි න්නවත්නෝ මොකද අටේ ක්‍රමාරෝපිතය සුළු කරගන්න පුළුවන් නිසා. දහයි නමය අට්ටේ ක්‍රමාරෝපිතය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය ලිව් අවිහිදවල අ්ටේ ක්‍රමාරෝපිතය. එහෙමන අපි සුළු කරගන්න පුළුවන් ඒ සුළු කරනවා තුනේ ක්‍රමාරපිතය තුනේ ක්‍රමාරෝපිතය සුළු කරන්න පුළුවන් දෙවරක් න්න පුළුවන් අ්ටේ ක්‍රමාරෝපිතය අට්ටේ ක්‍රමාරෝපිතයට සුළු කරලා දෙ දෙක පහත් එක්ක සුළු කරන්න පුළුවන් දෙ ද දෙකෙන් බෙදලා දහයට දෙකේව පහයි කියලා දක්වන්න පුළුවන්. එහෙම නං සදෝස් බල්බ දෙකක් සහිතව තෝරන්න පුළුවන් නියදි කොච්චරයිද කියලා මේ හරහිට ගන්න පුළුවන් පස්සරත් දෙක දහයයි මෙතන තියෙනවා එමනං ඔක්කොම ආකාර තියෙනවා හාරසිය පනහ මේ තමයි සදෝස් බල්බ දෙකක් සහිතව නියදි තෝරා ගත හැකි ආකාර ගණන එතකොට මේ අපි බෙදන්න වෙනවා මුළු ආකාර ගණනෙන් එහෙමනං අපිට ලබාගන්න පුළුවන් වෙනවා සම්භාවිතාගයක් නියදි අවකාශයේ තෝරාගතැ මුළු ආකාර තිබුණ තුන්දස්සනක් එයින් හාරසිය පණහක් තමයි මේ සදොස් බල්බ දෙකක් සහිතෝ නියදි තෝරන්න පුළුවන් ආකාර. එහෙම නම් මෙතන මේ විදිහයට පෙන්න ලදීලා තියෙනවා පහසී දෙකකිවේ සදොස් බල්බ පහතරින් දෙකක් තෝරාගත්ත හැක්කි ආකාර එක ගුණ කරනවා නිදෝස් බල්බ දහඇතරින් අටක් තෝරාගත හැකි ආකාර ගණන්න. මේ ටිකේ ගුණිතයෙන් තමයි අපිට ලැබෙන්නේ. දෝෂ සහිත බල්බ දෙකක් සහිතව නියදිගන්න පුළුවන් මුළු ආකාර බෙදල තියෙනවා නියද අවකාශයේ ආකර ගණනි නියදි අවකාශයේ තිබුණ ඔක් කොම එකක පහළවක් බල්බ පහළව එයින් දහයක් තමයි අපිට තෝරගන්න පුළුවන් නියදි අවකාශය එමන සුළු කරලා දක්වලා පිළිතුර මෙතන අරගෙන තියෙනවා තුන්දාස්තුනෙන් හාරසිය පණහයි කියලා දෙවැනි කොටසේ අටතය තිබුණා යටත් පිරිසයින් දෝෂ සහිත බල්බර් එකක් තිබීමේ සම්භාවිතාව එතකොට යටත් පිරිසයින් කියන එක තේරුමත් අපි මීට කලින් පරිච්ෂයදක පැහැදිලි කරා යටත් පිරිසෙන් කියන්නේ අඩ්ඩුම තරමය මෙච්චරක් වත් අ්ඩුමතරම මෙච්චරක් වත් කිව් හම යටත් පිරිසයින් දෝෂ බල්බ එකක් වත් කියනා අදහස එතකොට දෝෂ බල්බර් එකක් තිබුුණත් කමන්න ඊට වැඩි වුනත් කමත් නෑ එකක් දෙකක් කාදී වශයෙන් දෝෂබල්බ දහයක් දෝෂබල්බ වෙන්න පුළුවන් උපරි මේ ගැන මේ කතා කරන්න එදෝට දෝෂ බල්බ එකක් දෙකක් වුණක් කතරක් පහ කයක් කීගි වෙන්න පුලුවන් කියලා ඔන්න මෙතන ලීල තියෙනවා ඇයිලිව්ේ ඒකක දහයක් ම අපි තෝරණ හින්දා. හැබැයි ඇත්තනම බලන්න දෝෂ බල්බවෙන්න මේමයි වෙන්න බෑ. දෝෂ බල්බ ගාන ඇතුළ තිබුණ ඔක්කොම දෝෂබල්බ කියයද. අභ්‍යසය ගැෙන කතා කනකොට මුලීම දුන්න තොරතුරු දෝෂ බල්බ තියෙනෙ පහයි දෝෂ රහිත බල්බ දහයි. එහෙම නං මේ ලියා ගත්තඩ ටික වෙන්නම බැරි කතාව දෝෂ බල්බ එකක් දෙකක් තුනා කතරක් පහත්. මෙන්න මේටික ලියලාම වැඩක් නෑ දෝෂබල්බ පහහි නන්තියන්නේ දෝෂ බල්බ හයහත්තාට නමේ දහයි වෙන්නෙම නෑ එහළ දෝෂ බල්බ එකක් දෙකක් තුනා කතරක් පහක්තමයි වෙන්න පුළුවන්. එතකට මේටික වෙනවෙනම වෙනවෙනම හොයන්න ගත්තොත් දෝෂබල්බ පහත්තරීන් දෝෂබල්ප පහත්තරින් එකක් තෝරනවා දෝෂ බල්බ පහතරින් එකක් තෝරණවා එහෙමනම් තවත් බල්බ අපිට ඕනේ නමයා ඒකකට ඕනි කරනවා දහයක් කොක්හොම එ දහයක් ඕන නිසා මෙතනින් නමයක් ඕනේ ඒ නමේ දෝරන්න වෙන්නේ දෝෂ රහිත දහය අතරින්. මෙන්න මේක තමයි දෝෂබල්බ එකක් සහිත වෙන්න පුළුවන් ආකාර. දෝෂබල්බ දෙකක් නං මේ පහසී දෙක. නතවාටක්ඕෝනේ දෝෂ නැති ඒවයි මේ විදිහට මේ පහම ලියන්ඩ වෙනවා පහසීතුන දහයසී හත පහසී හතර පහසී හතර ඉතුරු බල්බ හය දෝෂ රහිතයි පහසී පහ දෝෂ බල්බ පහම ගන්නවා ඒක නිසා ඉතුරු බාල්බ පහ ඔක්කොම දහයන්නේ ගන්නේ ඒම නම් දෝෂ බල්බ පහයි දෝෂ රහිත බල්බ පහයි මෙන්න මේ ටික තමයි අප පිළිතුර පිළිතුර කියලා කියන්නේ මේ තමයි විය හැකි ඔය කියන්න සිද්ධිය විය හැකි මුලු ආකාර ගණන එතොට ඒක අපි බෙදන්න ඕනනි නියද අවකාශය විය හැකි හෙමැත්වන් ගත්ත හැකි මුළු ආකාරගන්නින් බෙදන්න ඕනෙ ොට මේ ඔක්කොම සළු කළ සුළු කළ එකට එකතු කරන්න ඕනි මේ විදිගණන ගණ්ඩනක්. හැබැයි මෙතන අපි නොවෙන තත්ත්වය ගැර පොඩ්ඩක් හිතුෝ. දෝෂබල්බ වෙන්ඩ බැරිදේ. දෝෂබල්බ එකක්වත් නැති කියන අවස්සාාව. දෝෂබල්බයක් එකක්වත් අහුවේ නැතුව ඉන්නත් පොළුවන්නේ. මෙන්න මේ අවස්සාාව, මුළු අවස්ථා ගණනින් බෙදු ගණනින් අඩ්ඩු කරොත් අපිට ගන්න පුළුවන් වෙනවා දෝෂබල්බ එකක් දෙකක් තුනක් ආදී වශයෙන් කියන පිළිතුර එතුකොට වෙන්න බැරි අවස්සාාව තමයි දෝෂබල්බ එකක්වත් නැත්තුව නියදිය වෙන්න බැහැ. එහමනම් මේ අවස්සාාව ලියනෙ අපිට ලේසි අපි ලිවුවොත් දෝෂබල්බ පහක් තිබ්බ. මේකෙන් එක් කෙනෙක්වත් ගන්නේ නෑ. එහෙමනං ඒ කෙනෙක්වත් නොගත්තහම ඒක දහයම තෝරන්න වෙන්නේ නිද්දෝසේකකාත්තරින්. එ තුට නිදෝස්සේකකාත්තරින් දහයසී දහය ගන්නවා දෝෂ බල්ප පහෙන් එකක්වත් ගන්න නැතුවවෙයි න මෙන්න මේ කියන අවස්ථාව මුලුවථාව නියදි අවකාශයේ ගත්ත හැකි ක් කොම සිද්ධි තිබුණ තුන්දා ස්තුන. ඒ තුන්දාාස්ටනෙන් මෙන්න මේ අවස්ථාව අ්ඩුකරොත් මේක හැර මේක නොවී වෙන්න පුළුවන් අවස්සා ඔක්කොම අපිට කතා කරන්න පුළුවන්. ඒම නම් අපිට සුළු කරගන්න පුළුවන්. පහේ ක්‍රමාරෝපිතය බෙදීම පහෙම් බිඳුවක් අඩු කරහම පහේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම ආරු ක්‍රමාරෝපිතය කියන බිඳුව ක්‍රමාරෝපිතය වැඩිකිරීම එන් කියන්නේ දහයයි දහයි ක්‍රමාරෝපිතය බෙදන්න ඕනේ එරිනා ආ කියන්නේ බින්දුව ක්‍රමාරෝපිතය වැඩි කිරීම ආ ක්‍රමාරෝපිතය. අපි දන්න ක්‍රමාරෝපිතංකනයට දෙ කතා කරදදි බිඳුව ක්‍රමාරෝපිතය ඉගෙන ගත්තා, බිින්දුව ක්‍රමාරෝපිතය එකයි කියල. එහෙමනම් මේ පහේ ක්‍රමාරෝි පහෙ ක්‍රමාරෝපිතයට සු කරන්න පුළුවන් බිඳුව ක්‍රමාරෝපිතය එකයි. මෙත්තනත් ඒේ විදිහටමනවා. එහෙමනම් පිල්ලිතුර විදිහට අපිට එකයි කියලා උත්තරයක් ලැබෙනවා. එහෙමනම් එකයි කියන්නේ, දෝෂ එකක්වත් නැතිව නියදිය තෝරගන්න පුළුවන් ආකාර ගණන. මේ ආකාර ගණන අපි මුළු ආකාර ගණනින් අඩුකලොත් අපේ පිළිතුර ගන්න පුළුවන් වෙනවා. දෝෂබල්බ නොමැතිවනසේ එකක දහයක් තෝරාගත හැකි ආකාර ගණන. එතුකොට ආකාර ගන්නන තමයි මෙන මේ විදිහට දක්වල තියෙන්නේ. දහයිස දහයි කියන අවස්ථාව එකයි. මේ එකෙෙන් අඩු කරනවා. මේ එක්කා අඩුකරනෝ මුලු ආකාර වෙච්ච තුන්දාාස් තුනෙක්. එතකොට අපිට ලැබෙනවා දෝෂ බල්බ නොමැති වනසේ ඒක දහයි තෝරාගන්න පුළුවන් ආකාර ගණන. අවස්ථා ගණන ගැන කතා කරොත් අවස්ථානං තියෙනවා තුන්දස් දෙක. සම්භාවිතාව සොයන්න කියලා කිව් හම යටත් පිරිසයින් දෝෂ බල්බ සහිතව යටත් පිරිස දෝෂ සහිත බල්බ එකක් තිබීමේ සම්භාවිතාව. සම්භාවිතාව කියන මේ විදිහට වෙන්න පුළුවන් ආකාර ගණන නියදි අවකාශය ආකාර ගණනට අනුපාතයක් විදිහට දක්වණ්ඩෝනෙ හෙමනං තුන්දාාස් දෙක බැදීම තුන්දාාස් තුන තමයි සම්භාවිතාව. මේ තියෙන්නේෙ ආකාර ගණන ආකාරගණන හැව්වොත් තුන්දාස් දෙකයි. නමුත් මේ වීමේ හැකියාවත් එක කතාකරොත් වීමේ හැකියාව තුන්ඩාස් තුනෙන් තුන්දාස් දෙකයි. මෙතන ත අපි අභ්‍යසයක් කරන්තියෙනවා. මේ පෞරවාණනි කාර්ත දැක්වීම ගැන කතා කරන්න. එක් තරා ආයතනයක ලිපිකාර තනතුරු පහක් සඳහා. කාන්තාවන් පස් දෙනෙක් ද පිරිමින් තිදෙනෙක් ද ඉදිරිපත් වනාලු ඒමනං අට දෙනෙ කොක්කොම ඇවිල්ල තියෙනවා මේ අටෙෙන් ගැහැනු අය ඉන්නවා පස්නෙක් තුන්දනෙක් ඇවිල්ල තියෙනවා පිරිම අය ම අට දෙනෙ කැපලිකේෂන් දාාල තියෙනවා හැබැ අපි තෝරගන්න පස් දෙනෙක්ව විතරයි. එතිෙන්දි අපෙන් අහනවා කාන්තාවන් හතර දෙනෙකු තේරීමේ ප්‍රශ්නයක් විදිර්තියනව තේරීමේ මෙහමවීමේ සම්භාවිතාව මේ කාටක් පොදවෙ තියෙනවා සම්භාවිතාවන් සොයන්න ඕනේ හෙමනම්, කාන්තාවන් හතර දෙනෙකු තේරීමේ සම්භාවිතාව සොයන්න. කාන්තාවන් හතර දෙනෙක් තෝරන්න වෙන්නේ කාන්තාවන් පස් දෙනා අතරින්. කාන්තාවන් පස් දෙෙන අතරින් හතර දෙනෙක් තෝරලා නිකං ඉන්න බෑණෙ තනතුරු තිබුණ පහක්. එහෙනම් තව එක්කෙනෙක්කු ගන්නවෙනවා. ඒකෙනාව ගන්නවෙන්නේ පිරිමියාය අතරින්. පිරිමියය තුන්දනෙක් හිටියා මේ තුන්දනා අතරින්, එක් කෙනෙක් අපට ගන්නවෙනෝ ගැහැනුවයි හතර දෙනෙක් විතරයි ගන්න එක හින්දා. එහෙමනං මේ ආකාර ගණන මේෙන් අපිට පිළිතුර ලැබෙන්නේ කාන්තාවන් හතර දෙනෙක් සහිතව පස් දෙනෙක් තෝරාගත හැකි විදි ගණන. එහමනම් ඒක ආවයි කියලා ඒකට අපි සම්භාවිතාව කිය නැහැ. සම්භාවිතාව කියන්නේ, මුලු ආකාර ගණන එෙමනත නියද අවකාශයෙන් බෙදන්න ඕනේ. නියදි අවකාශය ගත්ත හම මෙතන ඔක්කොම හිටිය අට දෙනෙ මේ අට දෙනා අතරින් පස් දෙනි තෝරාගත හැකි අට දෙෙන අතරින් පස්දිනිස් තෝරාගත හැකි විදිගණන තමයි නියදි අවකාශයේ මුළු අවස්සා ගණන මේකින් භාගයක් විදිහට අනුපාතයක් විදිහට තමයි අපේ පිළිතුර දක්වන්න ඕනේ ට පුළුවන් සොළු කරගන්න මෙතන පහේ ක්‍රමාරෝපිතය එ කියන්නේ පහයි පහේ ක්‍රමාරෝපිතයි බෙදනවා එරින ආ පහරින හත්තර කියන එක එකයි එක ක්‍රමාරෝපිතය ආර් ක්‍රමාරෝපිතය ආර කියන්නේ හතරයි වැඩි කිරීම එන් කියන්න මෙතන තුනයි තුනේ ක්‍රමාරෝපිතය අපි බෙදනවා රි එක කිය දෙකයි දෙක ක්‍රමාරෝපිත වැඩිකිරීම ආර කියන එකයි එක ක්‍රමාරෝපිතය අපිට පුළුවන් හරලියඩ අටේ ක්‍රමාරෝපිතය බදීම අටෙන් පහක් තුනේ ක්‍රමාරෝපිතය පහේ ක්‍රමාරෝපිතය ප ක්‍රමාරෝිතය අපි ලියනෝ පහ වැඩි කිරීම හතර ක්‍රමාරෝපිතය බෙදීම එකේ ක්‍රමාරෝබිතයක්කයි හතර ක්‍රමාරෝපිතය හතර ක්‍රමාරෝපි දෙක කපන්න පුළුවන් තුනේ ක්‍රමාරෝපිතය ලිය හැකි තුන වැඩි කිීම දෙකේ ක්‍රමාරෝපිතය දෙකේ ක්‍රමාරෝභිතයක සුළු කරගන්න පුළුවන් එකේ ක්‍රමාරෝපි ඒකයි විසියකයින මේ දෙකේ ක්‍රමාරෝපිතය විභාගෙනත් තුවලට ඒවගේ වැඩවෙන්න පුළුවන් ක්‍රමාරෝපි දංකනය ලියන්න ගිහිලා කලබලේට දෙකේ ක්‍රමාරෝපිතය තමයි දියන්න තියන ලියනවා ඉඩක්දාන මේ තිත පෙන්න්න තිවුණුත් ඊළඟට ඔගොල්ලම සුළුකනො මේක විසිය එකයි කියල හිතාගෙන කලබලේට ඒගේ දේවල් විභාගද වෙන්න පුළුවන් පරිස්සමෙන් වැඩ කරමු අට මේ කොට සමමේඩි යන්නන්නේ හට්ට වැඩි කිරීම හත්ත වැඩි කිරීම හය වැඩි කිරීම පහේ ක්‍රමාරෝපිතය තුන්නේ ක්‍රමාරෝපිතය ලියනවා තුන දෙක එක පහේ ක්‍රමාරෝපිතය මං ඒ විදිහටම ලිව්වා සුළු කරගන්න පුළුවන් නිසා හතරි ක්‍රමාරෝපිතේ කැපුවා දෙක ක්‍රමාරෝපිතය කැප්පුවා පහේ ක්‍රමාරෝවිතත් කැප්වා එහෙමනං මෙතන ඉතුරු වෙලා තියෙන්නේ තුංවරපහ පහලවයි මුළු ආකාර ගණන ඒ යන මේ අට දෙනා අතරින් පස් දෙනෙක් තෝරාගත් හැකි ආකාර ගත්ත හම ඒ මුළලු ආකාර තිබුන හත්තරක් අඩ පනස්හයා ප හයක් තමයි නියද අවකාශය මේ කියන සිද්ධිය මේ කියන සිද්ධිය කියන කෙතේරුම කාන්තාවන් හතර දෙනෙක් සහිතව තෝරන්න පුළුවන් ආකාර ගණන ගත්ත හම තිබුණක් පහලවක් ඒක නිසාි සම්භාවිතාවක් විදිහයට කතා කරා සම්භාවිතාගයක් විදිහයට කතා කරා පනස් හයෙන් පහළවයි කියලා එතන හදළ පෙන්නල දීලා තියෙනවා නියද අවකාශය නියද අවකාශය තිබුණේ ඔක්කොම මිනිස්සු හිටියාට දෙනෙක් ඒ අට දෙනාතරින් පස් දෙනෙක් යැහැනු පිරිමි බේදයක් නැතුව පස් දෙනෙක් තෝරාගත් හැකි විදිහ තමයි නියද අවකාශය වෙන්න පුළුවන් මුළුවආකාර තමයි මේ පෙන්නල දීලා තියෙන්නේ පනස් හයයි කියලා කාන්තාවන් හතර දෙනෙකු තේරෙන්න්න පුළුවන් ආකාර ගැන කතා කරනකොඩ සුළුකරා කාන්තාව පස් දෙනෙක් හිටිය නිසා පහෙන් හතරක් ගත්ත අනිත් මදිි පාඩු කෙන ගත්තේ පිරිමියාය අතරීින් එක තුන් දෙනා අතරින් එක් කෙනෙක් ගත්තා. ඒමන මේ විදියට සුළුකරගෙනාවහම ඔක්කොම පහළවක්කාවා සම්භාවිතාවක් නිසා අපිට අවශ්‍ය අපි දැක්වුව පනස් හයෙන් පහළවයි කියලා. එතුකොට දෙවනි කොඩස යටති තිබුණා සියලුම ලිපිකරුවන් කාන්තාවන් වීමේ එතුවර කාන්තාවන් ඔක්කොම හිටිය පස් දෙෙනෙක් ඒ පස් දෙෙන විතරයි ගන්න පිරිමිය අයම ගන්න එතුකොට පිරිමියයි ගන්නන්නේ නැතුව හැදුවොත් ගැහැනුවයි පස් දෙෙනෙක් හිටිය ගැහනුවයි පස් දෙෙන අතරින් පස් දෙනා ගන්නවා? පිරිමියයට කිසිම අවස්ථාවක් ආවම නෑයේ තුන් දෙනාටම නිකං ඉන්නවෙෙන න් එන්න අවස්ථාවක් නැති කරා. ඉට පස්සේ ඔක්කෝම ආකාර තිබුණ මෙතන සේරම හිටි අටට දෙනයි නියද අවකාශමල්ලි වෝ අටෙන් පහක් තෝරාගත හැකි ආකාර. මේ අපිට සුළුකරොත් ක්‍රමාරෝපිතෙන් කියන්න පහයි රිනාර් පහෙෙන් පහ කඩු කර හම් බිදුව ක්‍රමාරෝපිතය වැඩි කිරීම ආර් කියන පහයි පහේ ක්‍රමාරෝපිතය අපි දන්න අටසී පහ මේවෙද අපි සුළු කරල තිබුණා අටසී පහ කියලා තියෙන්නේ. පනස් හයයි මේකොට සබිට සුළු කරගත්තො පහේ ක්‍රමාරෝපිතයට පහේ ක්‍රමාරෝපිතය කපන්න පුළුවන් බිදුව ක්‍රමාරෝපිතය කියන්නේ එකයි එහෙම නං, මේ කියන සම්භාවිතාව පනස්යි එකයි කියලා පෙන්න්නන්න පුළුවන්. මේ විදියට හදන්න පුළුවන් සියලුම ලිපිකාර තනතුරුටික කාන්තාවන්ගේ වීම රෝමංක තුන අයටත කතා කරනවා. වැඩි දෙනෙකු කාන්තාවන් වීමේ සම්භාවිතාව. එතකොට වැඩි දෙනෙක් කාන්තාවන් කියන එකේ කතාව තේරුම ඔක්කොම පස් දෙනෙක් ගන්නවනේ. මේ ඔක්කොම පස් දෙනෙක් ගන්නකොට කාන්තාව ඉන්න පුළුව කාතාවෝ මෙතන පිරිමියයයි තුන් දෙෙනයි ඉන්න තෝර පිරිමියයි තුන්දනයි පිරිමි තුන්දනාම හම්බුණෝ පිරිමි තුන්දනයි කාන්තාවන්ට අවස්සාාව තියෙන දෙන්නෙකුට විතරයි පස් දෙනයින ගන්න පුළුවන් පිරිමියය දෙන්නෙක් වෙලා ඒ වෙලා වෙදි කාන්තාව ඉන්නෝඕන එහෙමනම් තුන්දනෙ පිරිමය එක්කෙනෙකාව කාන්තාව හතර දෙනෙ පිරිම අය එක්කෙනෙක්ත් නැතිවුණො කාන්තාව පස් දෙනාම කියලා ගන්න පුළුව එතුකොට මේ තමයි වෙන්න පුළුවන් ආකාර එත්තෙන්දි අපිට ගන්න පුළුවන් වෙන්නේ කාන්තාව වැඩි දෙනෙක් ැ මෙතනගත්තතාම් පිරිමිතුන් දෙෙනයි කාන්තාව දෙන්නයි කිව්ව හම. ඒ අපිට ගන්න බෑ මොකද කාන්තාවෝ මේ පිරිසිම් වැඩි ප්‍රමාණයක් ඉන්ඩෝනේ. පිරිසි වැඩි ප්‍රමාණයක් කාන්තාව ඉන්ඩනං. එක කාතාව තුන් දෙනෙකින් ඕන එකක කාතාව හතර දෙනෙකින් ඕනෙ එක්ක කාතාව පස් දෙනෙක් කින් ඩෝන. මේ කියන අවස්සාාව පිරිිමි තුන් දෙනානම් තුන් දෙෙනම ගත්තොත් කාතාව දෙන්නයි. එතෝට ඒ අවස්සාවෙදි කාන්තාවන් ගන්න පිරිිමියයට වඩා අඩු නිසා මේ අපේ තුන්ගෙන පිළිතුරට යව අයිති කරගන්න බැහැ. එහෙම නං අපිට කියන්න පුළුවන් කාන්තාවන් තුන් දෙනෙක් ගන්නවා හතර දෙනෙක් ගන්නව පස් දෙනෙ ගන්නව කියන අවස්ථාව. උ ප්‍රශ්නය කාන්තාවන් පස් දෙනාගෙන් කාන්තාව තුන්දෙනෙක් ගත්තො ඉතුරු දෙන්නා පිරිම අය මේක වෙන්න පුළුවන් සහ තව වෙන්න පුළුවන් කාන්තාව හතර දෙනෙ ගන්නවා පස් දෙනාගෙන් කාන්තාව හතරක් ගන්නවා ඒමනං එක්කෙනෙක් ගන්න වෙන්නේ පිරිමිය අයගින් වත් වෙන්න පුළුවන් අවස්ථාවත් තිබ්බා කාන්තාව ඔක්කොම ගන්නත් පුළුවන් එතුර මේ කාන්තාවන් ඔොක්කෝම ගන්න ආකාර අපි මීට කලිනුත් හෙව්වා සියලුම ලිපිකාර තනතුරු කාන්තාවන්ගෙන් පිරවෙනවනං එතන තිබුණේ මෙතැන්ට ආවය පිළිතුර එකයි කියලා ඊ පස්සේ කාන්තාව් හතර දෙනෙක් තේරෙන ආකාරය ගැනත් අපි මීට කලින් කතා කරා කාන්තාවන් හතර දෙනෙක් තෝරන්න පුළුවන් ආකාර ගන රෝමංක එකයි යටද කතා කරා පහලවයි කියලා අපි දැනට හොයලා නැහැ කාන්තාවන් තුන් දෙනෙකිඉන්න එක අපි හොයා ගත්තො ක්‍රමාරෝපිත පහ බෙදීම එන්රිනාර් කියන දෙකේ ක්‍රමාරෝපිතය වැඩිකිීම ආර්්‍රමාරෝපිතය තුනේ ක්‍රමාරෝපිතය බෙදන්නඕනේ එන්රිනාර් කියන තුනෙන් දෙකක් එක එකේ ක්‍රමාරෝපිතය වැඩිකිීම දෙකේ ක්‍රමාරෝපිතය හා හත්තර තුනේ ක්‍රමාරෝපිතය බෙදීම දෙක වැඩිකිරීම එක් වැඩිකිරීම තුනේ ක්‍රමාරෝපිතය තුන වැඩිකිරීම දෙකේ ක්‍රමාරෝපිතය බෙදන්න ඕනේ එකේ ක්‍රමාරෝපිතය එක්කයි දෙකේ ක්‍රමාරෝපිතය සුළු කරගත්තහම තුනේ ක්‍රමාරෝපිතය එමනම් මෙතනින් එනවා පස්සරක් දෙක දහයයි දහවරක්තුන තිහා බේ තමයි කාන්තාවන් තුන්දෙනෙක් සහිතව තෝරන්න පුළුවන් ආකාරගණන මඩිකේ පිළිතුර විදිහට තිහා එතට ඔක්කොම ගත්තහම තිහායි පහළවයි හතලිස් පහයි එකයි හතලිස් හයක් තියෙනෝ මේ කියන මුළු ආකාර ගණන. ඒ කියන්නේ කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන් ආකාර ඔක්කොම හතලිස් හයා තියෙනවා. ඒමන අපිට සම්භාවිතාව දක්වන්න පුළුවන්. නියදි අවකාශය අපේ තිබබ පණස් හයක් එම කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටිනසේ, තෝරන්න පුළුවන් ලිපි කාරතනතුරු පිරිනවන්න පුළුවන් වීමේ සම්භාවිතාව තියෙනවා පනස්හයෙන් හතලිස්හය. මෙතන අපි ගාන හදල පෙන්කදීලා තියෙනවා. පනස්හයෙන් හතලිස්හයයි එහෙමන අපි මේ විදිහට දැන් අභ්‍යාස කීපයක් ඇයටත කතා කරේ. පෞුරාණික අර්ථ දැක්වීම යටතේ සම්භාවිතාගයක් පවරන්නේ කොහොමද කියලා. එහමනම් මේ ක්‍රමේදී ඇතැම් දුර්වලතා තියෙනවා. අපි මේ කතා කන පෞරානික අර්ථ දැක්වීම හම නැතං ආචීර්න කල්පික පිවිසුම තුළ අපිට දුර්වලතා කිහිපයකුත් හඳුරගන්න පුළුවන්. ආචීය කල්පික පිවිසුමේ දුර්වලතා, කාසියක් උඩ දැමීමේදී ධාරයෙන් සිටීම වැනි ඉතාමත් අහබු ලෙස වුවත් සිදුවී හැකි සිද්ධියෙන් පිළිබඳව මෙම පිවිසුම තුළින් අවධානය යොමු නොකිරීම. එතට අපි කතා කැනකොට කාසියක් උඩ විසි කරහම එක්කො සිරස වැටෙනවා එක්ක අගේ වැටෙනවා ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඔය කියන අවස්ථා දෙක හැබැයි අහම්බෙෙන් ධාරයෙන් ඉටින්නත් පුළුවන්. එතකොට ඒ වගේ ඉතා විරල සිද්ධි දුර්ලබව සිද්ධ වෙන්න පුළුවන් ඉතා කලාතුරකින් වෙන සිද්ධි මේ අර්ථ දැක්වීම මෙමනත්නම් මේ පිවිසුම යටත අප කතා කරන්නේ නැහැ. අපි කාසික් උඩ විසිකරොත් සිරස වැටීමේ සම්භාවිතාව දෙකෙන එකයි. අගේ වැටීම සම්භාවිතාව දෙකෙන්නේ එක යිසේ සලකපුූහම අර අහම්බෙන් ධාරයෙන් හිටිනවා කියන අවස්ථාව අපි නොසලකා හරිනවා මේ කියන ආචීන්න කල්පික පිවිසුම තුළ. ඉර පස්ස දෙවනියක යටද අපි කතා කරනවා. ප්‍රතිඵල සමභාව්‍ය වේද, සමභ්‍ය නොවේද යන්න නිශ්චය කළ නොහැකි විට මෙම ප්‍රවේශය යොදාගත නොහැකිවීම. අපි කිව්වා මේ ප්‍රවේශය තුළ ආචින්න කල්පික පිවිසුමේදී සම්භාවිතාව කියන්නේ, සමසේ භව්‍ය සිද්ධීන් ගෙන දෙන සසම්භාාවී පරීක්ෂණයක, සිද්ධියයට පක්ෂපාතාව යව ගණන මුළු අවයාව ගන්නට දක්වන අනුපාතය තමයි අපි කතා කරන්නේ සම්භාවිතාවක් විදිහට එතකොට මේ සමභාව්‍ය ප්‍රතිපඵලගෙන දෙන සසම්භාවී පරීක්ෂණයක් වඩෝනේ එතකට සම්භාාවී පරීක්ෂණය ස්වරෝපය මේ සමභවය නොවෙන වනන්සාහාහ සමභාව්‍යද නැද්ද දන්න ඇත්තා ඒ සමභාවයි කියන්නේ හැම සිද්ධියක් ම හැම්ම නියදි ලක්‍ෂයක් වෙඩම සමාන හැකියාවක් සහිත සිද්ධිවලදි පමණයි අපිට මේ අර්ථදැක්වීම පාවිචි කරන්න පුළුවන්. එහෙම එහෙම නොබෙන සහ එහෙමද නැද්දයන්න දන්නේ නැත්තං. ඒවගේ අවස්ථාවකද මේ ආචීන්න කල්පික පිවිසුම මගින් සම්භාවිතාගයක් අපට පවරන්න බැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව අර්ථය අපි කතා කරනවා විය හැකි සියලු සිද්ධීන් ගණන නොදන්න අවස්ථාවන් හිදී, සම්භාවිතාව ගණනය කිරීමට මෙම පිවිසුම යොදාගත නොහැකිවීම. එතට වියහැකි මුලු අවස්ථනයේද අවකාශයේ ලක්‍ෂ කීයක් තියෙනවද කියලා අපි දැනගන ඕනේ මොකද අපේ හරය විදිහට එන්නේ සම්භාවිතාගේ හරය විදිහට එන්න නියදි අවකාශයේ. සිද්ධියට පක්ෂපාතාවයාව ගණන අපි බෙදන්නේ නියදි අවකාශය අවයාව ගණනෙන් එතුකොට මුළු නියද අවකාශයට අවය අවකයක් තියෙනමද කියන එක දන්න ඇත්තා නියදි අවකාශය විස්තර කරන්න බැරිීනම් ඒ වගේ අවස්ථාවකද මේ පිවිසුම මගින් සම්භාවිතාවක් පගරන්න බෑ. ඉටපසි තව ප්‍රධාන කතාවක් අපිට කතා කරන්න පුළුවන් මෙතන ආර්ථ දැක්වීම තුළම තියෙනවා සමභෞ්‍ය ප්‍රතිඵල ගෙන දෙන සසම්භාවි පරීක්ෂණයක් තුළ කියල තමයි අපි කියන ස සම්භාවි පරීක්ෂණයක් තුළ සිද්ධියට පක්ෂපාතාවාව ගන්න මුලුවයාව ගණ හෙම ැත නිය දියාව කාශයාවාව ගින් බෙදපු හාම තමයි සම්භාවිතාව ඇති වෙන්නේ එතුළු සමභ්‍ය කියන එක අදහස සමභව්‍ය කියන වච්චනය අර්ථය තමයි ඒ සිද්ධිය වෙන්න සමාන සම්භාවිතාවක් සහිත. එතකොට මේ නොදන්න සම්භාවිතාව කියන වචනය දන්නේ නැති කෙනෙකුට තමයි අපි නිර්වචචනයක් දෙන්නේ අරථ දැක්වීමක් දෙන්නේ ප්‍රවේශයක් දෙන්නේ. එතකොට මේ ප්‍රවේශය දෙන්න ඕනේ සම්භාවිතාව නොදන්න කෙනෙකුට සම්භාවිතාව කියන මෙන්න මෙහෙම දෙයක් කියන්නන අපි කියන්නේ. එතොට මේ මෙහෙම දෙයක් කියන්න යොදාග නිද්දි ඒ නිර්වච්චනය ඇතුළෙම අන්තර්ගත කල්ලා තියෙනවන සම්භාවිතාව කියන වචනය. එක තේරු මක් නෑනෙ තකට සම්භාවිතාව දැනගෙන ඉන්ඩෝන එක කියන්නත් ඒක තේරුම් ගන්නත් සම්භාවිතාව දැනගෙන ඉඩෝනේ. එහෙමනං නිර්වචනය තුළම මේ සම්භාවිතාව කියන වචනය අර්ථගෑන් විලා ඒක අන්තර්ගත වෙලා තිබීම කියන එකත් මේ ප්‍රවේශය තුළ තියෙන දුර්වලතාවයක් මොකද චක්‍රාකාරව. සම්භාවිතාව දැනග නොනේ පිවිසුම ගැන කතා කරන්න පිවිසු ගැන කතා කරන්න දි අයි සම්භාවිතාව න් ඔන්නඔ විදිරි චක්‍රාකාරයම යනවා මොකද මේකේ සම්ම භව්්‍ය කියන වචනය ඉතාම වැදගත් වචනයක් සම භෞ්්‍ය කියන එක අදහස ගත්තොත් සමාන සම්භාවිතාවක් සහිත ඒකත් ප්‍රධාන වශයෙන්ම මේ කියන පිවිසුම තුළ අපි දකින අඩු පාඩුවක් එහෙම නැත්තං දුර්වලතාවයක් හමද අපි කතා කරේ මේ පරිච්චේදය ඇසුරෙන්. අපි කිව සම්භාවිතා පිවිසුම් හතරක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පෞරවානිකාර්ථ දැක්වීම එකට තව නම කිවවා ආචීර්ණ කල්පික පිවිසුම. දෙවනියට කිව්වා සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම පුද්්‍යල නික්ශ්‍රීත්ත හමනැතම් පුද්ජල බද්ධ සම්භාවිතාව සහ, අත්‍යක්ෂමය පිවිසුම එමනත් ගනිතමය පිවිසුව. මේ විදියට සම්භාවිතා පිවිසුම අපි හතරක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා එයින් පලවෙෙනිය එක තමයි ආචීර්ණ කල්පික පිවිසුම. එමනම් පරිච්චේදය තුළ අපි කතා කරේ මූලිකවම ආචීන්න කල්පික පිවිසුම කියන කොහොමද ඒක යටතේ අපි සම්භාවිතාගයක් පවරන්නේ කොහොමද සහයක දුරලතා මොනුවද කියන කොටස්ටික තමයි මේ පරිච්චේදය තුළින් අපි ආවරණි කළේ එහෙම නම්. අපි තවත් පරිච්චේදයකින් මුල ගැහිලා සාපේක්ෂ සංකයාද පිවිසුම සාකච්ඡා කරමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩකශන් YouTubeු නාලිකව සස්ටයික් කරන්න. අලු තෙත් චනලේයට එකවෙන පාඩම් ලා තැන ගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න්ලයින් පාසල DPcationශන්.